ආයුබෝවන් SSKEM කියන වීඩියෝ මාලාවේ රසායන විද්‍යාව පරිසර රසායනයට අදාළ කරගත්ත තවත් පාරිසරික බලපෑම් පිළිබඳව මේ වීඩියෝ සාකච්ඡා කරනවා ඕසෝන් වියන ඕසෝන් වියනට හානි වියන හායනය හායනය දැන් අපි ඕසෝන් වියන ගැන මුලින්ම සාකච්ඡා කරමු මොකද්ද මේ ඕසෝන් වියන කියන්නේ කියලා पृथ्वी पृष्ठ सीट किलोमीटर अतर दूर की पवती इस्तरगोले तुल में ओसोन वायु पवती ओसोन वायु प्रिच इस्तर वायु में पटरिया अभी मे पृथ्वी गोले वटा पवती मैंने मेकर ओसोन इस्तर की इधर में ओसोन इस्तरे ये तब में ओसोन वियन वर्तमान ये वन बीटे याम किसी पारसर के हेतु निसा हाय ने ये तब ये इस्तरे तेर ओ टू ओ थ्री प्रमाणे अड़ूवेला था अभी क्यों ओसोन इस्तरे हाय ने मिल बाकी ना ओसोन इस्तरे तेर ओसोन प्रमाणे अड़ूवी में ओसोन वियन हाय ने किला हाँ दूँगा इधर में ओसोन वियनिंग अभी नहीं ना वैध गलत कम हुआ ඕසෝන් වියනේ යම් කිසි ප්‍රයෝජනයක් තියෙන හින්දා අපි මේක ආරක්ෂා විය යුතුයි කියලා අපි සාකච්ඡා කරනවා. රයිට්. පුතේ පෘථිවි ගෝලයේ උණුසුම් වීම කියලා අපි වීඩියෝ එකෙන් සාකච්ඡා කළා සූර්යාගෙන් ලැබෙන විද්‍යුත් චුම්බක තරංග හේතුවෙන් මේ පෘථිවි ගෝලයේ දුර ශක්ති සංසරණයක් සිද්ධ වෙනවා. මේ සූර්යාගෙන් නිදහස් වන පාර ජම්බුල කිරණ ඊට අමතරව එක්ස් කිරණ इटावतर गैमा किरण दृश्यालोक अदो रक्त मे किरण समस्ते सलकुपुहाम मे पारजांबुल किरण प्रमाणे साम्युति वेदी है भाई पुते मे सूर्या के निदहस्वेन संख्याति वेदी रहता अधिशक्ति पारजांबुल किरण पृथ्वी पृष्ठे टे वैटनो पृथ्वी पृष्ठे मत दी जीवी इंट हानिकर बल पैमेति वेन्न पुरु इनिसा අධිශක්ති පාරජම්බුල කිරණ පෘථුවියට ලැබීම හිතකර වෙන්නේ නැහැ ජීව ක්‍රියාකාරීත්වය සඳහා. අනේ ඒකට සුභා ධර්මයා විසින් ඉදි කරපු ලස්සන වියනක් මේ ඕසෝන් ස්තරය. මේ ඕසෝන් ස්තරයේ තියෙන සුවිශේෂ හැකියාව තමයි මේ සංඛ්‍යාතේ වැඩි නැත්නම් ශක්තිය වැඩි පාරජම්බුල කිරණ යාලට පුළුවන් අවශෝෂණය කරන්න උරා ගන්න පුළුවන්. ඒ නිසා අපේ පෘථුවියට අධිශක්ති පාරජම්බුල කිරණ හැර දෘශ්‍යාලෝකය අදොරක් තරම් නැත්නම් අඩු ශක්තියක් තියෙන පාරජම්බුල කිරණ විතරයි පෘථුවියට ලැබෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය යහපත්ව පවත්වා ගැනීම තුලින් සමස්ත ජීව පද්ධතිවල ක්‍රියාකාරීත්වය යහපත් වීම අපි බලාපොරොත්තු වෙනවා. නමුත් වර්තමානයේ වන විට විවිධ හේතු නිසා මේ ඕසෝන් වියනට හානිදායක තත්ත්වයක් පත් වෙන්න පුළුවන්. ඉතින් ඕසෝන් වියනට හායින තමයි හායිනට හානිදායක තත්ත්වයකට පත් වීම සඳහා බලපාන හේතු සාධක කිහිපයක් තියෙනවා. පුතේ ස්වභාවික හේතුමුත් තියෙනවා. විශේෂයෙන්ම සල්ප ඩයොක්සයිඩ් SO2 කියන සුත්‍ර ජීවී ක්‍රියාකාරීත්වේ නිසා වායු ගෝලෙට නිදහස් වන H2S වගේ වායු නිසා SO2 SO3 වගේ සංකෘතිසෙ මෙන්න මේ SO2 SO3 වැනි සංකටක නිසා ඉතා සුළු වශයෙන් ඕසෝන් වියනට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. අපි කවුරු අහුවොත් එහි බාහිර ප්‍රශ්නයක් ස්වභාවික වශයෙන් ඕසෝන් වියනට බලපෑමක් ඇති කරන පොළොවේ තමයි සල්ප අඩු මේ වගේ සාධකෝක. නමුත් එහි බලපෑම අපිට නොසලකී හැකි තරම් साधक දෙවෙනි එක තමයි පුතේ බ්‍රෝමීන් අඩංගු වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන බ්‍රෝමීන් අඩංගු වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන දෙවෙනි එක තුන්වෙනි කෙනා තමයි නයිට්‍රික් ඔක්සයිඩ් NO ජීසෙම ඉස්තර ගෝලයේ තුල ගවන් කරන ගුවන් යානාවල ඉන්ධන දහනිය මගින් නිදහස්ව NO වායුව එනමුන්න
මේ ඕසෝන් රියනට බලපෑමක් ඇති කර හැකි වායුමය සංඝටක අපි හතරක් හඳුනගත්තා. ස්වභාවික ඉතිහාස SO2 SO3 වගේ වායුමය සංඝටක. මිනිස් ක්‍රියාකාරක නිසා නිදහසට CFC. ද බ්‍රෝමීන් අඩංගු වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන. දැස් නයිට්‍රජන් ඔක්සයිඩ්. රොබට් නැත්තම් ගුවන් යානා ඉන්ධන දහර නිසා ඇතිවන එන්නෝ වගේ දේවල්. මෙන්න මෙයාල හිඳ තමයි මේ වායුගෝලයේට මූලික වශයෙන් වායුගෝලයේ ඕසෝන් ස්තරයට මූලික වශයෙන් බලපෑමක් ඇති කරන්නේ. ඒ බලපෑම මොනවද ප්‍රධානම බලපෑම? එහෙනම් වර්තමානයේට හරිත ඕසෝන් ස්තරයට ලොකුම බලපෑම ඇති කරන වායුමය සංඝටක තමයි ක්ලෝරෝෆ්ලෝරෝකාබන් CFC කියන්නේ. ඒ කියන්නේ අපි කාබන් එකක් හෝ කාබන් දෙකක සංයෝගය අපි දැන් මීතේන් ගමු කාබන් වල හයිඩ්‍රජන් හතරක් කියලා. මේ හයිඩ්‍රජන් වෙනුවට අපි හැලජන් දානවා. ක්ලෝරීන් මෙන්න මේවදී ඒ කියන්නේ CLF වගේ දේවල් සංඝටක එක්ුණා අපි කියනවා CFC ක්ලෝරෝෆ්ලෝරෝකාබන් කියලා අපි හඳුන්වනවා CFC කියනවා. එතන CFC වායුගෝලෙ නිදහස් වෙන්න පුළුවන් ක්‍රම මොනවාද? ප්‍රධාන වශයෙන් සීතකරණ සහ වායු සමන යන්ත්‍රවලින් දෙක සුවඳ විලුම් වගේ වාෂ්පශීලී අපි ස්ප්‍රේ කියලා කියන ස්ප්‍රේ කරන ද්‍රව්‍යවලින් තුන්වෙනි එක තමයි අපි යම් ප්ලාස්ටික් සහ ෘතීමය රබර් වර්ග නිෂ්පාදනය ප්ලාස්ටික් සහ ෘතීම රබර් වර්ග නිෂ්පාදනය කිරීම එතන සමහර විට ඔය ගිනි නිවන උපකරණ වගේ දේවල් වලින් CFC යම් ප්‍රමාණයක් නිදහස් වෙන්න පුළුවන් බ්‍රෝමීන් අඩංගු හයිඩ්‍රෝකාබන නිදහස් වීම සඳහා අපි ඔය සාගර යම් යම් දූමකරණේ අපි යම් යම් ඔය බඳුරුවන් බොවෙන ස්ථාන අපි කියන්නේ දූමකරණේ වගේ දේවල් සහ යම් යම් ගිනි නිවීමේ උපකරණ වලදී මේ බ්‍රෝමීන් අඩංගු වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන භාවිතා වෙන්න පුළුවන්. අපි බලපොතේ මෙයාලකෙන් බලපෑ විශේෂයෙන් අපි මෙතන CFC වලින් නැත්නම් ක්ලෝරෝෆ්ලෝරෝකාබන් වලින් තමයි මූලික වශයෙන්ම ඕසෝන් වියනට බලපෑමක් ඇති කරන්නේ. මෙයාලගේ නිදහස මුක්ත ඛණ්ඩක හැලෙජන අපි හිතමු CL මුක්ත ඛණ්ඩකයක් කියලා. මේ CL මුක්ත ඛණ්ඩකය O3 සමග රසායනික ක්‍රියාකාරීත්වය නිසා O3 එක්ක ක්‍රියා කිරීම නිසා O2 සහ OCl මුක්ත ඛණ්ඩක. දැන් මේ මුක්ත ඛණ්ඩේ ක්‍රියාවලිය අවසානයේදී. ඒතර මේ මුක්ත ඛණ්ඩකෙ දිගින් දිගට තවදුරටත් මේ ඕසෝන් විස්තරයට හානි කරන්න පුළුවන්. ඒ කියන්නේ CFC එක අණුවකින් හානියකට ලක් වී හැකි ඕසෝන් අණු ප්‍රමාණය ඉතාලිය ප්‍රමාණය. හැබැයි මේ ස්වභාවික ගති ක්‍රියාවලියක් තියෙනවා. ඕසෝන් සහ O2 අතර ඇති වූ සමතුලිතතාවයක් තියෙනවා. මේක ගති සමතුලිතය. يعني ස්වභාවිකව O3 ඕසෝන් O2 වල පරිවර්තන වෙන්න මේ ගතික සමතුලිතතාවය තියෙනවා. මේ ගතික සමතුලිතතාවයේ බිඳහැරෙනවා ආගන්තුකෙක් විදිහට මේ විදිහට මුක්ත ඛණ්ඩක එක් කිරීම නිසා CFC වගේ හැලජන මුක්ත ඛණ්ඩක නිදහස් විය හැකි සංඝටක වායුගෝලයට එක්වීම නිසා. මෙන්න මේක තමයි අපි අර ඕසෝන් වියරට හැලජන නිසා ඇතිවන බලපෑම පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ. පැහැදිලි කියන එක පුතේ තේරෙනවද? right. ඊය බාඩු මේ ඕසෝන් වියරට මේ විදිහ ඇති කරන හානිකර බලපෑම නිසා ඇති වෙන්න පුළුවන් බලපෑම මොනවද කියන එක. කියන්නේ ඕසෝන් වියේ හානිය නිසා. අපි දැන් කරේ ඕසෝන් වියනේ කරන බලපෑම නැත්නම් ඕසෝන් වියේ තියෙන ප්‍රයෝජනේ තමයි අහිතකර පාරජම්බුළු කියන පෘථිවිය මත වැටෙන එක වළක්වන එක. එහෙනම් ඕසෝන් වියට හානි වුණොත් මොකද වෙන්නේ? පෘථිවිය මතට නැත්නම් පෘථිවි පෘෂ්ඨයට අහිතකර පාරජම්බු කියන ශක්තිය වැඩි සංඛ්‍යාතේ වැඩි පාරජම්බුළු කියන පෘථිවි පෘෂ්ඨයට වැටෙනවා. පෘථිවි පෘෂ්ඨයේ මේ සංඛ්‍යාතේ වැඩි පාරජම්බුළු කිරණ වැටීම නිසා ඇති වෙන්න පුළුවන් බලපෑම් කීපයක් තියෙනවා. එකක් තමයි ඇසේ සුද ඇති වෙන්න පුළුවන්. අපේ DNA වගේ දේවල් හානි වෙන්න පුළුවන්. දෙක තමයි පිළිකා යම් මේවා අපි සමේ පිළිකා නැත්නම් චර්ම පිළිකා වගේ දේවල් ඇති වෙන්න පුළුවන් ඕසෝන් වලින්. ඊළඟ තමයි ඕසෝන් විස්තරේ හානි වීම නිසා මේ පාරජම්බුළු වලට පස්සේ සාක පද්ධතිවලට හානි වෙන්න පුළුවන්. ඒ සාකවල වර්ධන ක්‍රියාවලිය දුර්වල වෙන්න පුළුවන්. සාකවල වර්ධනයේ සහ සාකල ක්‍රියාකාරීත්වය සඳහා යම් යම් බලපෑම් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් ටික තමයි පුතේ ඕසෝන් ස්තරයේ සහ මූලික වශයෙන් ඇති වෙන්න පුළුවන් සාරය. හරි. එහෙනම් පුතේ අපි අද සාකච්ඡා කරන්නේ ඕසෝන් වින හානියන කියන රසායන විද්‍යාවට අදාළ පරිසර රසායන පාරිසරික බලපෑම් සම්බන්ධ. අපි එහෙනම් පුතේ මේ වීඩියෝ තුනේ අපි පරිසරාසක අපි හදාගමු. ඕසෝන් වින කියන්නේ ස්තර ගෝලයේ තුල පවතින O3 වායුමය සංඝටක වලින් සමන්විත ගෝලයක්. මෙයාගේ ප්‍රධානම කාර්යය වෙන්නේ සූර්යාගයේ සිට පැමිණෙන අහිතකර පාරජම්බුළු කිරණ උරා ගැනීම.
අහිතකර පාරජම්බලකින් උරා ගැනීමට තියෙන මේ ඕසෝන් ස්තරයේ හායනය ලක්ෂ්‍ය අපි කියන ඕසෝන් වියනේ හායනය කිය. මේ හායන සඳහා හේතු වන ස්වභාවික වායු මත සල්පාරංග යම් යම් සංකටක. හැබැයි ඒක ලොකු බලපෑමක් ඇති කියන්නේ මිනිසා විසින් ඇති වායු ගෝල් නිදහස් කර CFC වගේ CFC නම් අංක එක දෙක වාෂ්ප සීරි හයිඩ්‍රෝකාබන් බ්‍රෝමීන් අඩංගු. තුන්වෙනි එක තමයි රොකට් නැත ගුවන් යානවලින් ඉන්ධන දහනය නිසා නිදහස් වන NO වායු. ප්‍රධානමය අම නැවත නැවත කියන ඕසෝන් වියන හායන සඳහා බලපාන ප්‍රධාන වායු තමයි CFC වායු. මේ CFC වායුව නිසා නිදහස් වන CL මුක්ත කරනක මේ විදියට පුතේ O3 මට්ටම අවම කරනවා. හැබැයි O3 O2 මේ විදිහ ගති සමතුලිතතාවයක් තියෙනවා. මේ සමතුලිතතාවය ඉක්මවා ගිහිලා O3 ස්තරයේ ඕසෝන් ස්තරය හායන කරනවා. මේ ඕසෝන් ස්තරය හායන නිසා ඇති වෙන්න පුළුවන් ප්‍රධාන බලපෑම් කීපයක් තියෙනවා. එකක් තමයි සමේ පිළිකා රෝග ඇති වෙන්න පුළුවන්. ඇසේ සුද ඇතිවීම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟ දිනම අපේ ඔය ඇඳුම් නැත්නම් අපේ යම් යම් වාහන වල හරි කමන්නේ වර්ණක විරංජන ක්‍රියාවල ඕසෝන් වලට තියෙන ලොකු මේ පාරජම්බු කියන තියෙන ලොකු විරංජන ක්‍රියාවලිය. විරංජන ක්‍රියාවලිය වේගවත් වෙන්න පුළුවන්. පුතේ මේක තමයි කියද්දී දැන් අපේ ප්‍රධානම ප්‍රශ්නේ තමයි CFC. මම කියන ඕසෝන් වියන හානිය අවම කරගන්න CFC අපි අවම කරනවා. ඒ CFC අවම කරගන්න සඳහා අද වර්තමානයේ බොහෝ විට භාවිතා කරන HFC. HFC කියන සංකේතයේ හයිඩ්‍රෝෆ්ලෝරෝකාබ CFC වෙනුවට CFC වෙනුවට HFC අතර හරි ඕසෝන් වියන හායනය අවම කිරීම සඳහා HFC බලපෑනේ. HFC වලින් සිදුවන ඕසෝන් වියනට බලපෑම ඉතා අඩුයි. ඒක ඉතාමත්ම හොඳ ආදේශයක් HFC. හැබැයි මතක තියාගන්න HFC කියන්නේ හරිතාගාර ආචරණයට බලපාන වායුව. හරිතාගාර වායුව. මේ HFC වලින් ඇතිවන හරිතාගාර වායුව බලපෑම CO2 වල ඇතිවන බලපෑම ගොඩාක් වැඩි. 100 ගුණයක් වැඩි. ඒ නිසා ඊළඟ විපාක අපේ HFC භාවිතා කිරීම නිසා හරිතාගාර ආචරණය වේගවත් වෙනවා. ඔන්න පුතේ අපි ඕසෝන් වියන හායනය කියන පාරිසරික බලපෑම පිළිබඳව අපි මේ වීඩියෝ තුලින් සාකච්ඡා කරා. ආයුබෝවන් පුතේ.